මේක මේ වෙනකොට මිලියන 60යි ආදායම් තියෙන්නේ. මේකට වියදම අවශ්‍යයි මිලියන 160ක්. ඉතින් මෙහෙම තත්ත්වයක් ගන්නද මේ අර කලින් වැඩ කරපු හොඳ දක්ෂ ශිල්පිය තමයි මේ එළියට දාලා තියෙන්නේ. හැබැයි මේ කිසිම ඉලෙක්ට්‍රොනික ආර්මේ මේ මාධ්‍ය අතරත් මම දකින්නේ නැහැ මේ විතරම් පහයකට දක්වල යනවා. ඒක අනන්තටි මගේ ආයතනයක් නෙමෙයි ඒ. හැබැයි මේ අර ওই පත්තරා දින සභාපතිතුමිය මම හිතන්නේ අර බලපත්‍ර ලබා දෙන එතුමිය මම හිතන්නේ මේ අපි බොහොම පැහැදිලිව මේ සම්බන්ධව ජනප්‍රතිමත් එක්ක සාකච්ඡා කරා. මෙන්න මේ කාරණාවෙන්ද තමයි විශාල ඉල්ලීමක් තිබුණේ මාධ්‍ය ආයතන කීපයක් ජනප්‍රතිමත්වරදී තියාගන්න කියලා. හැබැයි එතුමා විශ්වාසය තියලා මංගල සමරපතිතුමා ගැන මේ මාධ්‍ය ආයතන ටික එතුමටම ලබා දුන්නා. එතුමට ඒවා තියාගන්න උවමනාවක් තිබුණේ නැහැ. අපි විශ්වාස කරනවා මංගල සමරපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී ගැනත් බොහොම ඉහලින් කතා කරන කෙනෙක්. මාධ්‍ය සදාචාරය ගැනත් ඉතාම ඉහලින් කතා කරන කෙනෙක්. සම අයිතීන් පිළිබඳවත් ඉතාම හොඳට කතා කරන කෙනෙක්. ඒ නිසා සම අයිතීන් ගැන හිතලා හරි ගමන් නැහැ. කරුණාකරලා මේ ITN එකට සිද්ධ වෙලා තියෙන මේ ස්වාධීන රූපాయని සිද්ධ වෙලා තියෙන අසාධාරණ ක්‍රියාවලිය වහාම නිවැරදි කරන්න කටයුතු කරන්න කියන එක අපි ඉල්ලනවා. අපේ ආදරණීය සියලුම මාධ්‍ය ආයතනටත් ඉල්ලනවා. මේ Tamanගේ එක මාධ්‍ය ආයතනයකට පහර දුන්නාම අනිත් සාමාන්‍ය මේ ITN එකේ රූපాయන්ට ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ රාජ්‍ය මාධ්‍ය නිසා. හැබැයි මාධ්‍ය කියන්නේ සියලුම මාධ්‍ය එකයි අපි සලකන විදිහට. ආණ්ඩුවක තිබුණාම ඉතින් ඒකට පොඩ්ඩක් අනිත් මාධ්‍ය ආයතනවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක විශේෂයෙන්ම අපි ඉල්ලනවා සියලුම මාධ්‍ය ආයතන වලින් කරුණාකරලා මේ තමන්ගේම සහෝදර මාධ්‍ය ආයතනක ඉන්න ලදාරින්ට සිද්ධ වෙන මේ අසාධාරණය කරුණාකරලා වාර්තා කරන්න කියලා ආදරෙන්. ඒ වගේම මම කියන්න කැමතියි දැන් ඊළඟට ආණ්ඩුවේ ඊළඟ මර්ධන අවස්ථාව ඇවිල්ලා තිබුණා හිරු නාලිකාවටත් දෙරණ නාලිකාවටත් හිරු නාලිකාවට දෙන සියලුම රාජ්‍ය විලන් දැන්වීම් සම්පූර්ණයෙන් නතර කරලා තිනවා මේ වෙනකොට. ඊළඟට දෙරණ ආයතනයේ 150ක් ඒක දෙන එක නතර කරලා තිනවා. මේක මාධ්‍ය මර්ධනේ නෙවෙයිද කියලා අහන්න මම කැමතියි. දැන් මේක නෙමෙයි යුක්තිය හඬ අරවම කිව්වේ පහුගිය කාලේ මාධ්‍යදින්ට සලක ආදරෙන් දැන් මේ හිරුනාලිකාවත් මේ යුක්තිය හඬ එක්සත් ජාතික පක්ෂයේ සටන් සියල්ලම දැම්මා. දෙරණ මාධ්‍ය ආයතනෙත් දැම්මා. මේ අනිකුත් මාධ්‍ය ආයතනත් අමුණාන්සලා වාර්තා කරා. ඉතින් මේක දැන් ආණ්ඩුව ගත්ත ගමන් ඉස්සෙල්ලම ගැව්වේ කාටද? ඒ වාර්තා කරව පළවෙනි මාධ්‍ය ආයතන දෙකට. මම දන්නේ නැහැ මොකද්ද මේක මාධ්‍ය මර්ධනයේ හැර වෙන මොකක්ද කියලා මම කියන්න කැමතියි. ඒ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මාධ්‍ය ආයතන වලට වර්ණේ දාන එකක් රාජ්‍ය ආයතන වල තියෙන දැන්වීම් ලබා දෙන එක නතර කරන එකත් මාධ්‍ය මර්ධනයක් විදිහට තමයි අපි දකින්නේ. කරුණාකරලා මේ රටේ මේව බලන ජනතාවට අපි කියන්න කැමතියි. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය බලන එකේ නම් කරුණාකරලා නවත්තන්න ආපහු මේ තියෙන අනිත් ස්වාධීනව වැඩ කරන අනිත් මාධ්‍ය ටිකට යන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.